මේ බටහිර කොළඹ ජීවත් වෙන්නේ මධ්‍ය පන්තියේ සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම දෛනික ආදායම් උත්පාදනය කරන යාත් ඉන්නවා. දෛනික ආදායම් උත්පාදනය කරන දරුවෙක්ට වැඩිහිටියෙක්ට දෙමව්පියෙක්ට ආදායම ලැබෙන්නේ රටේ ආර්ථික යාන්ත්‍රණයේ වැඩ කරනවා. කුලි වැඩක් හරි ලැබෙන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ යම්කිසි ප්‍රගතියක් තියෙනවා. අපි විශ්වාස කරනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ අපි ඒක අවබෝධ කරගත්තා. අපි අදටත් ඒක අවබෝධ කරගෙන ඉන්නවා. මේ වර්තමාන යම්කිසි තීන්දුව තියෙන නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩාගෙන වැටලා තියෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩාගෙන වැටෙන වගේම තමයි අද දෛනික ආදායම් උත්පාදනයක ණයට විශාල අභියෝගයකට මුහුණ පාන සිද්ධ වෙලා තියෙනවා. IMF එක වෙන්න පුළුවන්, වෙනත් ජාත්‍යන්තර සංවිධානයක් වෙන්න පුළුවන්, වර්තමාන නායකයන්ගේ ප්‍රතිපත්ති වෙන්න පුළුවන්. එක පිට එක අසාධාරණ විදියට බදු ප්‍රමාණය වැඩි කරගෙන යනකොට ඒ බදු ගෙවන්න වෙන්නේ මේ රටේ මධ්‍යම පන්තියේ ව්‍යාපාර කරන ජනතාව. තවත් කෙනෙක් හම්බු කරන එකට අපි ඉරිසියා කළ වැඩක් වෙන්නේ නැහැ. අපි බදු පිට බදු ගැහුවා කියලා බදු ගෙවන ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. එක කොට්ටාසයක් පමණයි මේ රටේ බදු ගෙවන්නේ. ඒ බදු ගෙවන ප්‍රමාණය වැඩි කරන්න ඕන නම් අපි එදා කිව්වා තාක්ෂණය අපි හඳුන්වලා දෙන්න. මිරටේ හැම පුරවැසියෙක්ටම ජාතික හැඳුනුම්පත පවා තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා යුනික් ඩිජිටල් ID කාඩ් එකකට මිරට පරිවර්තනය කළා. හැම පුරවැසියෙකුටම බැංකු ගිණුමක් අනිවාර්ය වෙන්නේ. ඒ බැංකු ගිණුම තුලින් හැම ගණදෙනුවක්ම විය යුතුයි කියන කළ යුතුයි කියන තැනට මේ රට පරිවර්තනය කිරීම තුල පමණයි බදු ගෙවන ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. එහෙමත් නැතුව හිතන හිතන වෙලාවට බදු ආදායම වැඩි කරගන්න හම්බු කරන මනුස්සයගෙම බදු ගන්නවා. බදු ගෙවන මනුස්සයාටම බදු වැඩි කර කර ඒ මනුස්සයව බද්දෙන් මිරිකනවා. ඒ තුල මේ රටේ ආර්ථික වර්ධනයක් වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. අපි දැඩිසේ විශ්වාස කරනවා සරල බදු ක්‍රමයක් මේ රටේ තියෙන්න ඕනේ. හැම පුරවැසියෙම බදු ගෙවන්න ඕනේ. හැබැයි ගෙවන ක්‍රමවේදය සරල වෙන්න ඕනේ. ගෙවන බදු අසාධාරණ විය යුතු නැහැ. සාධාරණ බද්දක් වෙන්න. ඒ බදු නැවත වතාවක් මිරටේ ආර්ථික වර්ධනය සඳහා ආයෝජනය කරන්න ඕන. පාරවල් ටික හැදෙන්න ඕන. කවුරු මොනවා කිව්වත් ඉස්කෝල ටික හැදෙන්න ඕන. පොදු ප්‍රවාහනය නිසි වෙලාවට කලට යන්න ඕන. දුම්රිය අප්ග්‍රේඩ් කරන්න ඕන. ඒවට ආයෝජකයෝ ගේන්න අවශ්‍ය තැන්වල ආයෝජකයෝ ගේන්න. ආයෝජකයෝ ගේනවට අපි විරුද්ධ නැහැ. මේ කොලේ වහලා ගහනවට අපි විරුද්ධයි. කොලේ ගහලා වහනවට අපි විරුද්ධයි. අපි කියන්නේ ආයෝජකයේ ගේනවා නම් ඒ ආයෝජකයාගේ ක්‍රෙඩිබිලිටි එක. ඒ ආයෝජකයේ ප්‍රොෆයිල් එක. එහෙම නැත්නම් ඒ ආයෝජකයාගේ ආයෝජනය කිරීම සඳහා තියෙන අත්දැකීම මූල්‍ය මේ වශයෙන් තියෙන හැකියාව පිළිබඳව මෙලදී ජනතාවට විනිවිද භාවකින් අපි කටයුතු කරමු. ඒ තුල මේ රටේ අපි අපේක්ෂා කරන්නා වූ සංවර්ධනයේ කරා අපට මේ රට රැගෙන යන්න යා හැකියි කියලා අපි විශ්වාස කරනවා. අද අපි දකිනවා මගේ ආදරණීය අම්මේ තාත්තේ අපේ හාමුදුරුවෝ මෙලදී සංස්කෘතියේ දැඩි ප්‍රහාරයක් කියලා. ඒ බෞද්ධ සංස්කෘතිය වෙන්න පුළුවන්. ඒ Hindu සංස්කෘතිය වෙන්න පුළුවන්. ඒ Islam සංස්කෘතිය වෙන්න පුළුවන්. අපි විශ්වාස කරන අපි හැදුණු වැඩුණු සංස්කෘතිය ආරක්ෂා කරගන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒ සංස්කෘතිය විනාශ කිරීම තුල රටක් විනාශ වෙනවා මිස රටක් ගොඩ නැගෙන්නේ නැහැ. අපි මිලදී දෙමව්පියන්ගෙන් තිල්ල. ඔබේ දරුවාව සංස්කෘතියේ ගරු කරන දරුවෙක් බවට පත් කරන්න. ඔබේ දරුවාට මේ රටේ ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න. රටේ ඉතිහාසය පිළිබඳ. රෙද්ද වැණිය වැන්දම hina වෙන යුගයක් අද ඇති වෙලා තියෙනවා. මම ඒ හින්දම දැන් හිතලම සරමඳන් යනවා. මුද අපේ පරම්පරාවේ සමහරුන්ට අපේ හාමුදුරේ සරමඳන් ගම පොඩක් අමුතු විදියකට බලන්න. දමිල සහෝදරෙක් බේත්ටි අඳින ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. මුස්ලිම් සහෝදරෙක් තමගේ සංස්කෘතිය අනුකූලව ඇඳුමක් අඳින ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි අපි බෞද්ධයෙක් නම් සිංහලෙක් නම් සරම අඳින්න අපි ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. ඒ අපේ සංස්කෘතිය අපි ගරු කරන්න ඕනේ. සංස්කෘතිකට ගරු කරන රටක් ගොඩනැගීම තුලින් පමණයි ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ධනාත්මක විදියට සමාජගත කළ හැකි කියන එක අපි මතක තබා ගත යුතුයි මගේ ආදරණීය අම්මේ තාත්තේ. අද බොහෝ අය උත්සාහ කරනවා පොදු ජන පෙරමුණත් එක්ක බැඳිච්ච දේශපාලන ඉතිහාසයේ ලේතැබරු ඉතිහාසයක් කියලා කියන නෑ.
අද අනුර කුමාර දිසානායක මහත්මයා හිටු පමාත්‍යතුමා කතරම් කෑ ගැහුවත් එදා ප්‍රේමදාස ආණ්ඩුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ තරුණයෝ ඝාතනය කරනකොට ඒ තරුණයෝ බේරගත්තේ මහින්ද රාජපක්ෂ කියන එකත් මතක තබා ගන්න. මහින්ද රාජපක්ෂලා බේරගත්තා. එදා මානව හිමිකම් වෙනුවෙන් ජෙනී වගේ මහින්ද රාජපක්ෂ කියන එකත් අමතක කරන්න එපා. එදා සූර්යකන්දේ මිනිවලවල් හැරනකොට ඒ දෙමව්පියන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටියත් මහින්ද රාජපක්ෂ කියන එක අමතක කරන්න එපා. ඒ වගේම තමයි උතුරේ ආදරේ අම්මා තාත්තගේ පුතාට දුවට සයිනයිඩ් තරලක් බෙල්ලේ ගැටක් ගහලා තුවක්කුවක් දීලා මරාගෙන මැරෙන මෙසිමක් බවට දරුවා පත් කරාම කරපු යුගය අවසන් කළා. ඒ දරුවට පොතක් පෑනක් දීලා උසස් පෙළ විභාගයෙන් අයිලන්ඩ් රෑන්ක් එකක් කරන් විශ්වවිද්‍යාලයට යන යුගයත් බිහි කරේ මහින්ද රාජපක්ෂ කියන එක අමතක කරන්න එපා කියලා අපි හොන්ඩි ඉල්ලා සිටිනවා. මතක් කළ දෙන්න. ජනතා විමුක්ති පෙරමුණ. එහෙනම් අපි ඇගේ අපේ අත්වල ලේ නැහැ. අපි දේශපාලනය කරනවා. අපි දේශපාලනය කරනකොට අපි රට ගැන හිතලා තීන්දු ගන්නවා. ඒ යම් තීන්දු වල අපි රට ගැන හිතලා ගත්තත් ඒ තීන්දුව දේශපාලනික වශයෙන් අපිට අවශ්‍යදායක අවස්ථා තියෙන්න පුළුවන්. හැබැයි අපි විශ්වාස කරනවා මේ රටේ ඒකියක් ආරක්ෂා කරන ගමන් එකිනෙකාගේ සංස්කෘතියට ආගමට ගරු කරන ගමන් රට ගොඩනැගිය යුතු දේශපාලන ප්‍රතිපත්ති මේ රටේ ස්ථානගත විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් මගේ ආදරය යම්ෙන් තාත්තේ පොදු ජන පෙරමුණ කියන්නේ එවැනි දේශපාලන බලවේගයක්. අපේ පරම්පරාවේ නූතන දේශපාලන අපි නායකත්වය දෙන්නේ එවැනි දේශපාලන බලවේගයක් මේ රට තුල ජාතිකවාදී දේශපාලන කඳවුර තුල ගොඩනගන්න කියන එකත් අපි මතක් කරලා දෙනවා. අවසාන වශයෙන් දිලිප් සහෝදරයාට මම ස්තුතිමත් වෙනවා. දිලිප් කොමන් දැන් අවුරුදු 19ක් 20ක් අඳුරන. මම පාසල් යන කාලේ ඉඳලා. ඒත් අපි දේශපාලනේ කළ මම දේශපාලන ඇවිල්ලා තිබෙත් නෑ ඒක. මම විශ්වාස කරලා දින නේ. මයිලෙවල් දින කාලේ. ඒ වගේම තමයි ඉතමත් උරන්දුවේ වමනා අපේ පක්ෂ දේශපාලන කටයුතු වලට බැඳිහත් වෙනවා. ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඉතමත් ලෙන්ගතුව ආදරෙන් ඉන්න දේශපාලන සංවිධායකවරේ. ඒ හින්දා දිලිප්ටත් මා සුබ වදනවා. ඒ වගේම මයිලාසින් මෙයාසින් අපේ ආදරණීය අම්මා තාත්තගේ අපි ඉල්ලා සිටින ඔබ තමුන් ආසලා මේ ආසනයේ අපේ පුජ්‍යන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නැහැ කියලා ඔබ කලස්සල්ලෙන් ඉන්නවා. අපි විශ්වාස බලාපොරොත්තු වෙනවා ඉදිරියෙන් මැතිවරණවලදී ඔබ මේ කොළඹ ආසන වලින් අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මදුර්ල සරත් විනසේකර මන්ත්‍රීතුමාලා ප්‍රදීප්ලා ජයන්ත කඩගෝටලා එක්ක පාර්ලිමේන්තුවට යවන්න අපිට පත් කළ දෙයි කියලා. මේ වගේම තමයි මේ නෙළුම්පාර කාර්යාලය මිලින්දල හරේන්දල මේ සමස්ත කණ්ඩායම අපි ඔබ තමුන්නාස්සලාගේ ආසනයේ වගකීම දිලිප් වෙනුවෙන් මැදිහත් වෙලා අවශ්‍ය උදව් උපකාර කරනවා කියන එකත් මතක් කරමින් ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් පතමින් මම විශ්වාස කරන බෞද්ධ ධර්මයට අනුව දෙවස්සන පතමින් මානෙමි.